සමන්තචක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධංමං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධංමස්සවන කාලෝ අයං භදන්තා ධංමස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති තී ධර්ම ශ්‍රවණාබිලාසි බෞද්ධ පින්වත්නි හිරු රූප වාහිනිය හරහා හැමදාමත් සදහම් රැස් වැඩසටහනෙන් ධර්ම ශ්‍රවණය කරන ඔබ බොහෝ කටයුතු කාරණා මැද්දේ අදත් හිමිදිරි උදෑසන බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතය සඳහා දහම් සිතුවිල්ලක් එකතු කරගන්න. ධර්මය ශ්‍රවණය කිරීම පිනක්, ධර්මයට අනුව ජීවත්වීම ඒ අපේ ජීවිත සාර්ථකත්වයට පත්කිරීම සඳහා බලපාන හේතුවාසනා වෙන යහපත් ක්‍රියාවක් බවට පත්වෙන. අද අපේ මාතෘකාව බාහ්‍ය සූත්‍රය. අපි බණපොත් කියවන බණ අහන බොහෝ දෙනෙක් දන්න කතාවක්. ඒ බණකතාව ඔස්සේ මේ මිනිත්තු 30ක වගේ කාල සීමාවකදී අපි ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ බාහ්‍ය සූත්‍රයෙන් අපේ ජීවිත සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට දේශිත ධර්ම කාරණා කීපයක්. පින්වතුනි, බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ බාහ්‍ය කියලා එක පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා කළේ ව්‍යාපාරමය කටයුත්තක්. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තියෙන භාණ්ඩ එකතු කරගෙන නැවකින් තවත් බොහෝ පිරිසක් එක්ක ගිහිල්ලා මුහුදු මාර්ග හරහා, එහෙම නැත්නම් ජල මාර්ග හරහා වෙන වෙන ප්‍රදේශවලට මේ භාණ්ඩ අරගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශවල විකුණන. එක දවසක් විශාල භාණ්ඩ තොගයක් අරගෙන පිටත් වෙලා ගමන් කරනකොට පින්වතුනි, අතරමඟදී නැව කුණාටුවකට අහුවෙලා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ වගේම ඒ නැවේ හිටිය සියලුම දෙනා මරණයට පත් වුණා. පුංචි ලෑලි කැබැල්ලකට ගොඩ වී තමන්ගේ දිවි බේරාගත් බාහිය කවුරුත් පෙනෙන්න නැති තමන් නොදන්න දූපතකට පින්වතුනි ගහගෙන ගියා. මේ දූපතට ගහගෙන ගිහිල්ලා බාහිය දූපතට ගිහිල්ලා ගොඩබිමට ගිහිල්ලා බැලුවම පින්වතුනි බාහිය දකිනවා කවුරුත්ම නැති ජනශූන්‍ය දූපතකට තමයි තමන් ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් වැඩිය දකින්න නැති ජනශූන්‍ය දූපතකට තමයි තමන් ඇවිල්ලින්. පින්වතුනි, ඒ අතර බාහිය දකිනවා තමන් සාන්තකව තිබුණු කිසිම දෙයක් නැහැ. අර තමන් ගොඩබිමට පාවෙලාපු ලෑලි කෑල්ලයි ඊළඟට පින්වතුනි පුංචි මැටි පාත්‍ර කෑල්ලක් තිබුණා ගහගෙන ඇවිල්ලා. බාහිය ඇඳගෙන හිටපු ඇඳුමක්වත් තිබුණේ නැහැ බාහියගේ ඇඟි. ඔහු ඉතින් පින්වතුනි මිනිස්සු මේ දූපතේ ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්න කලින් කල්පනා කළා, කිසිම ඇඳුමක් නැතුව නිර්වතින් මිනිස්සු හමුවට ගියොත් මට ගුටි කන්න, පරිභවයට ලක් වෙන්න, මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් අහන්න වෙනවා, ඒ නිසා ඇඳුමක් හදා ගන්න ඕන කියලා කැලේ තිබුණු පුංචි පුංචි ලී කෑලි එකතු කරලා ලී වලින් හදාගත්ත ඇඳුමක් දර කෑලි එකතු කරලා පුංචි කෝටු කෑලි එකතු කරලා හදපු ඇඳුම තමයි, ඇඳුම නිසා තමයි ඔහු පසු කාලෙක දාරු චීරිය කියලා ප්‍රසිද්ධ වෙන්නේ, දර කෑලි ඇඳුම. එතකොට නම බාහිය,
දර කෑලි ඇඳුම නිසා ධාරු චීරිය වුණා, බාහිය ධාරු චීරිය. මේ දර කෑලි ඇඳුමත් ඇඳගෙන මිනිස්සු ඉන්න තැනට ගියා. ගිහිල්ලා කිව්වා, ගිහිල්ලා මේ පුද්ගලයා කියන්න බලාපොරොත්තු වුණා, මම නැවකින් මූදුබත් වෙච්ච, නැවකින් අසරණ වෙච්ච කෙනෙක්, මට ගමට යන්න පාර හොයා ගන්න. පින්වතුනි, මේ බාහියගේ අමුතු ස්වરૂපය දැක්ක ගමන් අර කඩපිල ගාව හිටිය මිනිස්සු මැටි කැඩිච්ච මැටි පාත්‍රයකුත් අරගෙන උඩුකය නිරුවතින් ශරීරයේ පහළ කොටස පුංචි දර කෑලි ඇඳුමක් ඇඳගෙන තමන්ගේ කඩපිල ගාවට ආපු මේ පුද්ගලයා දැක්ක ගමන් අර මිනිස්සු පින්වතුනි දුවගෙන ගිහිල්ලා තමන්ගේ ගෙවල් දොරවල් වල තිබුණු ආහාර පාන ආදිය ගෙනල්ලා බාහියගේ පාත්‍රයට දැම්. බාහිය දවස් ගණනාවකින් ආහාරයක් අරගෙන තිබුණෙත් නැහැ. බාහිය කල්පනා කළා, දැන් මේ වෙලාවේ මං විස්තර කිය කියන අවශ්‍ය නැහැ, මේ කාලෙකින් හම්බෙච්ච හොඳ ආහාර ටික අරගන්න ඕන කියලා. අර දර කෑලි ඇඳුම පිටින්ම ළඟ තිබුණු ගල් ගුහාවකට ගිහිල්ලා මේ හම්බෙච්ච ආහාර ටික භුක්ති විඳලා පහුවෙනිදත් අර පාත්‍රෙත් අරගෙන එනවා, අදවත් මගේ විස්තරය කියලා ගමට යන පාර හදන්න ඕන. දෙවෙනි දවසේ පින්වතුනි මිනිස්සු සංවිධානාත්මකව ඉඳලා ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී බොහෝ වස්තු සම්පත් ආදී පූජා කළා. මේ ටික දැක්ක බාහිය කල්පනා කළා, අදත් එහෙනම් මේ විස්තරේ කියන්න ඕනේ නැහැ කියලා. තුන්වෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසේ එනකොට පින්වතුනි ඊටත් වැඩිය පරිස්කාර ආහාර පාන ආදී හම්බුණා. බාහියට මේ ටික ඔක්කොම අරගෙන යන්නත් බෑ. ඒ නිසා පින්වතුනි අත්උදව්වට තව දායකයෝ දෙන්නෙකුත් ආව ගල් ගුහාවට යන්න. ගල් ගුහාවට ගියාට පස්සේ බාහිය අහනවර දායක පින්වතුන් දෙන්නගෙන්, මං ඔබලත් එක්ක එක වචනයක්වත් කතා කරලා නැහැ. හැබැයි ඔබලා ඇයි මාව දැක්ක ගමන් මං දැක්ක වෙලේ ඉඳලා මට මෙහෙම සලකන්න පටන් ගත්තේ? අන්න ඒ වෙලාවේ පින්වතුනි අර දායක මහතුරු දෙන්න කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගමට පහළ වෙලා තියෙන්නේ අපේ පූර්වේ වාසනාවක. මේ ගමට එනව රහතන් වහන්සේලා කියලා විවිධ කට්ටිය, බුද්ධ බුදු වුණා කියලා විවිධ කට්ටිය, ඒගොල්ලොන්ගේ මූණවල කිසිම දුකක් නැහැ. මූණු හරීම ප්‍රභාෂවරයි. උන්වහන්සේලා අඳින පළඳින වස්ත්‍රාදිය, සිවුරු ආදිය ඉතාම පිරිසිදුයි, පිළිවෙල. ඒ වගේම උන්වහන්සේලගේ ශරීර ඉතාම පෘෂ්ටිමත්. සසර කලකිරිලා මහණ වෙච්ච ගතියක් හෝ සසර කලකිරීමෙන් රහත් වෙච්ච ගතියක් නෙමෙයි, ඉතාම සන්තෝෂයෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන බව තමයි උන්වහන්සේලගේ මූණ, උන්වහන්සේලගේ හැඩරුව, උන්වහන්සේලා අඳින පළඳින විදිය දැක්කන් අපිට හිතෙන්නේ. දැන් පින්වතුනි අපිටත් එහෙම මතවාද තියෙනවනේ. හාමුදුරුවෝ කෙනෙක් වුණාම පරණ සිවුරක් ඇඳගෙන බොහොම අපිරිසිදුවට ඉන්නවා නම් සමහර විට මිනිස්සු කැමති. හොඳ පිළිවෙලට සිවුරක් ඇඳොත් අපි සමහර විට ඔබම විවේචනය කරනවා. අපි ඔබට නිග්‍රහ කරනවා, පරිභව කරනවා නෙමෙයි, අපි මේ ශ්‍රද්ධාව පිළිවෙලට අවබෝධයෙන් සකස් කරගන්නයි මේව පැහැදිලි කරන්නේ. පුද්ගලයාගේ බාහිර ස්වરૂපය හැම වෙලේම පින්වතුනි අපි තීන්දුවක් තීරණයක් ගැනීම සඳහා සාධක කර ගැනීම නරක වැඩක්, බාහිර ස්වરૂපයේ විතරක්. දැන් මේ බාහිය පිටින් දැක්ක ගමන් මේගොල්ලෝ එක වචනයක්වත් කතා කරේ නැහැ. මේගොල්ලෝ කියනවා, ඔබ වහන්සේ තමයි අපේ ගමට ආපු ශ්‍රේෂ්ඨතම රහතන් වහන්සේ. බලන්න ඔබ වහන්සේට කොච්චර ඇඳුම් තිබුණත් ඔබ වහන්සේ අඳින්නේ පුංචිම පුංචි දර කෑලි ඇඳුමක්. ඔබ වහන්සේට කොච්චර අපි පාත්‍ර පූජ කළත් ඔබ වහන්සේ පාවිච්චි කරන්නේ කැඩිච්ච බිඳිච්ච මැටි පාත්‍රයක්. ඔබ වහන්සේට කොච්චර වස්තු සම්පත් ආදිය දුන්නත් ඔබ වහන්සේගේ ශරීරය ගැන ඔබ වහන්සේ කිසිම ලෙසකින් හිතන්නේ නැති ස්වરૂපයක් තමයි පේන්නේ. හැම විනාශ වෙලා ඊළඟට ඔබ වහන්සේගේ ඇඳුම දර කෑලි ඇඳුමක්, කැඩිච්ච මැටි පාත්‍රයක් පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේ තරම් චාම්, අවංක, යහපත් හොඳ මහරහතන් වහන්සේ කෙනෙක් කවදාවත් අපේ ගමට වැඩියේ නැහැ කියලා කිව්වා. බාහිය කල්පනා කළා, දැන් ආපහු ගෙදර ගියොත් මට රස්සාවක් කරන්නත් වෙනවා, නැව්වල යන්නත් වෙනවා, ආපහු මුහුදුබත් වෙන්නත් ඉඩ තියෙනවා, දැන් මට හොඳ රස්සාවක් හම්බුණා කියලා හිතාගෙන පින්වතුනි අර ගමේ මිනිස්සුන්ට රහතන් වහන්සේ කෙනෙක් විදියට පෙන්වගෙන ජීවත් වුණා. හැමදාම අර දර කෑලි ඇඳුම ඇඳගෙන පිණ්ඩපාතෙනවා, හම්බෙන ටික ඔක්කොම එකතු කරගෙන ගල් ගුහාවට යනවා, ගිහිල්ලා භාවනානුයෝගීව ඉන්නවයි කියලා කාටවත් එන්න එපා කියලා අර දර කෑලි ඇඳුම ඇඳ අයින් කරලා හොඳ ඇඳුම ඇඳගෙන ආපහු දර කෑලි ඇඳුම ඇඳගෙන එනවා මිනිස්සු මුණ ගැහෙන්න. මොකද ඒ ඇඳුම තමයි විශේෂ උනේ. පින්වතුනි දවසක්
බාහියට හීනෙන් පෙනී සිටියා. බුදුන්ගෙන් බනාසා දිව්‍ය භවයක් ලැබූ බාහියගේ ඥාති දෙවි කෙනෙක්. ඥාති දෙවි කෙනෙක් පෙනී සිටල කිව්වා, බාහිය ඔය වැඩේ කරන්න එපා. මිනිස්සුන්ට තමන්ගාව නැති ගුණ තියෙනවයි කියලා පෙන්නලා මිනිස්සු රවට්ටල ජීවත් වෙන එක මහා පාප කර්මයක්. ඔබ බොරු රහතෙක් හැටියට ජීවත් වෙන්න එපා. ඔබට ඇත්ත මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න අවශ්‍ය නම් අන්න ජේතවනාරාමේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ උන්වහන්සේව මුණ ගැහිලා ඇත්ත රහත් මාර්ගය හොයාගන්න. ඇත්ත රහත් මාර්ගය හොයාගන්න. පින්වතුනි, මේ වචන ටික ඇහුවම් බාහිය දැවෙන්න පිච්චෙන්න පටන් ගත්ත. තමන් කරේ කොච්චර නරක වැඩක්ද කියලා. රෑම පිටත් වුණා ඔක්කොම අතහැරලා. අර දර කෑලි ඇඳුමයි මැටි පාත්‍රයේ විතරක් අරගෙන අර සියලු හම්බ වෙච්ච වාස්තු සම්පත් යනාදී අතහැරලා මහරෑ මහ වනාන්තරේ බුදුරජාණන් වහන්සේව හොයාගෙන පින්වතුනි එළි වෙනකන් ආවා. ශරීරය කටු පඳුරුවල ගැටිලා හීරිලා මහරෑ තැන් තැන්වල වැටිලා තුවාල වෙලා මහත් වේදනාවෙන් ආවා. යම්කිසි අවශ්‍යතාවයක් කෙනෙකුට උවමනාවක් ඇති වුණාම එහි වේදනාව හෝ අපහසුතාවයන් දැනෙන්නේ නැහැ. අපේ අවශ්‍යතාවයේ සීමාවට අවශ්‍යතාවයේ පමණට තමයි අපිට ඒ වෙනුවෙන් අනුගමනය කරන්න තියෙන ක්‍රියාමාර්ගවල අමාරුකම තේරෙන්නේ. උදේ පින්වතුනි හිරු නැගිලා හෝරා කීපයක් ගත වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා අර හාමුදුරුවනුන්ගෙන් ඇහුව වැඩ ඉන්න මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන උන්වහන්සේ කොහෙද ඉන්නේ? හාමුදුරුවරු බැලුවා දර කෑලි ඇඳුමකුත් ඇඳගෙන ඊටාම වෙහෙස මහන්සි වෙච්ච මූණක් තියෙන. ඒ වගේම ශරීරය හැම තැනම තුවාල වෙච්ච මේ මිනිස්සයා මොකද හදිසියෙම බුදුරජාණන් වහන්සේව හොයාගෙන ඉන්නේ කියලා. කෙසේ වෙතත් පින්වතුනි මේ හාමුදුරුවරු කිව්වා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පිණ්ඩපාතේ වැඩලා ඉන්නේ. උන්වහන්සේව මුණ ගැහෙන්න බෑ. ඒ නිසා පස්සේ වෙලාවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කියලා. පින්වතුනි බාහිය අහනවා, මට එච්චර වෙලා ඉන්න බෑ. කරුණා කරලා මට කියන්න බුදුහාමුදුරුව වැඩිය පාර. පාර පෙන්වුවා පින්වතුනි මේ බාහිය බුදුරජාණන් වහන්සේ වැඩිය පාර දිගේ යනවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩිය පාර දිගේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැක්කම පිණ්ඩපාතේ වඩින පාර හරස් කළ ඇහුව, ස්වාමීනි මට ඇත්ත මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. මම මෙච්චර කල් බොරු රහතෙක් හැටියට ජීවත් වුණේ. කරුණා කරලා මට ඒ පාර කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පිණ්ඩපාතේ වඩින වෙලාව. පිණ්ඩපාතේ වැඩලා මම ඔබට මේ මාර්ගය කියලා දෙන්න. හා කියලා පාරෙන් අයින් වුණාට බාහියට එතකන් ඉවසගෙන ඉන්නත් බෑ. ආපහු බුදුහාමුදුරුව වඩින පාර හරස් කළ ගිහිල්ලා වූ ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩිනකන් වළඳනකන් මට ඉන්න බෑ. කරුණා කළා මට පාර කියන්න. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පිණ්ඩපාතේ වැඩලා මම ඔබට මේ මාර්ගය කියලා දෙන්න. හා කියලා අයින් වුණා. ආපහු ඉවසගෙන ඉන්න බෑ. තුන්වෙනි පාරත් ගිහිල්ලා බුදුහාමුදුරුව වඩින පාර හරස් කළ ඇහුවා, ස්වාමීනි විමුක්ති මාර්ගයේ නිවැරදි මාර්ගයේ කරුණා කළා මට කියලා දෙන්න. මම මෙච්චර කල් මිනිස්සු රවට්ටපු, මිනිස්සුන්ව වංචාවෙන් රවටගෙන, මිනිස්සුන්ගේ දේවල් කඩා වඩාගෙන ජීවත් වෙච්ච බොරු මහරහතෙක් හැටියට තමයි ජීවත් වුනේ. පින්වතුනි අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ බාහියට කිව්වා යම් ගහතා කීපයක්. එයින් ඉතාම සරල කොටසක් අපි මාතෘකා පාඨ කළා. දිට්ඨේ දිට්ඨමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. බාහිය ඔබට විමුක්තිය සාධනය කරගන්න නම් අවශ්‍ය. බාහිය ඔබට නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් අවශ්‍ය. බාහිය ඔබට මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න නම් අවශ්‍ය. දිට්ඨේ දිට්ඨමත්තම් දැක්ක දේවල් දැක්ක සීමාවේ නතර කරන්න. සුතේ සුතමත්තං පින්වතුනි අපි උදේ ඉඳලා හවස් වෙනකන් කණෙන් කොච්චර දේවල් අහනවද? හැබැයි අහන බොහෝ දේ අහපු සීමාවේ තියන. මුතේ මුතමත්තං අපේ ශරීරයට විවිධාකාර ස්පර්ශ දැනෙනවා. ඒ දැනෙන ස්පර්ශ ස්පර්ශයේ සීමාවේ තියන්න විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. මනසට දැනෙන බොහෝ සිතුවිලි, ඒ සිතුවිලි සීමාවේ අපිට පවත්වා ගන්න පුළුවන් නම් ඒක සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්නත් හොඳයි. ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහාත් හොඳයි. පින්වතුනි දැන් අපි මේ ගාථා ධර්මයෙන් අපිට පැහැදිලි කරන්න උත්සාහ කරපු ධර්ම කාරණා ටික එකින් එක පැහැදිලි කරගන්න ඕන. පින්වතුනි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න අරමුණු ඒකරාශී කරගන්න අපි පින්වතුනි ඒකරාශී කරගන්න දේවල් කරුණු තුනකින් ඒ කියන්නේ ආකාර තුනකින් අපි ඇලෙනව ගැටෙනව සුඛ දුක්ඛ උපේක්ඛා ඔබ ඇසෙන් යම්කිසි රූපයක් දැක්කොත් පින්වතුනි ඔබ එහි එක්ක සුඛ වශයෙන් ඇලෙන ඒ කියන්නේ හොඳයි ලස්සනයි සැපතයි කියලා ඇලෙන ඊළඟට දුක්ඛ කියන්නේ පිළිකුල් කරන අපෝ මං කැමති නෑ ආපහු කවදාවත් මට ඇහැට එක දකින්න නොලැබෙනව නම් හොඳයි දුක්ඛ වශයෙන් උපේක්ඛා කියන්නේ පින්වතුනි සුඛ හෝ දුක්ඛ වශයෙන් ඇලීමක් ඇති කරගන්න නැති එක දැන් බුදුරජාණන් වහන්සේටත් යම් කිසි දෙයක ලස්සන පේනවා ඔබ හිතන්න පින්වතුනි ඔබ පාරේ යනකොට ඊටාම ලස්සන දෙයක් දකින්න ලස්සන රූපයක් වෙන්න පුළුවන් ලස්සන කාන්තාවක් වෙන්න පුළුවන් ලස්සන පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ලස්සන ගෙයක් වෙන්න පුළුවන් ලස්සන වාහනයක් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේලටත් නිර්වාණය සාක්ෂාත් කරගත්ත උත්තමයන් වහන්සේලට ඒ දේ ඒ ආකාරයෙන්ම පේනවා ඔබට පේන පාටමයි උන්වහන්සේලට පේන්නේ ඔබට පේන උස මහතමයි උන්වහන්සේලට පේන්නේ ඔබට පේන ලස්සනමයි උන්වහන්සේලට පේන්නේ උන්වහන්සේලා සහ අප අතර වෙනස මොකද්ද පින්වතුනි සුඛ හෝ දුක්ඛ වශයෙන් අපි ඇලුනට උන්වහන්සේලා ඇලෙන්නේ සුඛයි සැපතයි කියලා මමය මාගේ මටේ වශයෙන් සන්තක කරගැනීමේ චේතනාවකට උන්වහන්සේලා යමක් දැක්කට ඇලෙන්නේ නැහැ ඒ වගේම පිළිකුල් සහගතව ගැටීමක් උන්වහන්සේලා ඇති කරගන්නෙත් නැහැ අන්න ඒක තමයි පින්වතුනි විශේෂත්වය වන්නේ දැන් අපි ගිහි ජීවිත ගත කරන අය අපිට පින්වතුනි ටිකක් ඇලෙන්න ගැටෙන්න වෙනවා මම පුංචි උදාහරණයක් කියන්නම් මේ වෙලාවේ ඔබ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්න පින්වතුනි ඔබ දැන් විවාහකයෙක් නම් ඔබේ බිරිඳ මේ වෙලාවේ ඔබ සැමියෙක් හැටියට නම් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඔබේ බිරිඳ ඒ වගේම ඔබ බිරිඳක් හැටියට නම් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඔබේ සැමියා මේ දෙදෙනාම පින්වතුනි දවසක දිත්තේ දිට්ට මත්තන් දැක්ක දේ දැක්ක සීමාවේ තියාගන්න බැරි වීමේ ප්‍රතිඵල. ඔබේ බිරිඳ හෝ සැමියා කවදා හරි දවසක ඔබ S2න් දැක්කා. දැක්කට පස්සේ ඔබ මොකද කළේ? මමය මාගේය මටේ වශයෙන් ඇලීමක් ඇති කරගත්ත සුඛ වශයෙන් අරගත්තා. මට හොඳයි මං අයිති කරගන්න ඕන, මගේ කරගන්න ඕන, මගේ බිරිඳ කරගන්න ඕන, මගේ සැමියා කරගන්න ඕන කියලා පින්වතුනි ඔබ ඇලීමක් ඇති කරගත්තා. ඊට පස්සේ ඇලීම නිසා ඔබට ගෙවල් දොරවල් හදන්න වුණා. දූ දරුවෝ හදන්න වුණා. රස්සාවක් කරන්න වුණා. මුදල් හොයන්න වුණා. නෑදෑයෝ විශාල පිරිසක් ඇති වුණා. මගුල් ගෙවල් ගාන වැඩි වුණා. මල ගෙවල් ගාන වැඩි වුණා. යුතුකම් වගකීම් ප්‍රමාණය වැඩි වුණා. අවුරුද්දට යන්න එන්න ඕන ගෙවල් දොරවල් ප්‍රමාණය වැඩි වුණා. යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන ඉන්න පිරිස වැඩි වුණා. දරුවෝ හැදුවා. දරුවන්ට ඉගැන්නුවා. ඒ දරුවන්ට පින්වතුනි උගන්නලා ඒගොල්ලෝ කසාද බන්දලා දුන්නා. කසාද බන්දලා ඒගොල්ලොන්ටත් ගෙවල් දොරවල් හදලා දෙන්න සිද්ධ වුණා. ඉඩ කඩම් හොයලා දෙන්න සිද්ධ වුණා. රැකියාවක් හොයලා දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ දූ දරුවෝ හැදුවම ඒගොල්ලොන්ගේ දරුවොත් ඔබට අද බලන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ බණ ටික අහගෙන ඉන්නව ඇති දරුවෝ හදලා ගෙවල් දොරවල් හදලා දරුවන්ට යුතුකම් වගකීම් ටික ඉටු කරලා ඒගොල්ලෝ කසාද බන්දලා දීලා දැන් ඒගොල්ලොන්ගේ දරුවොත් තාම මොන්ටිසෝරි එක කරගෙන යන්නේ ඔබ. පන්තියට එක්කරගෙන යන්නේ ඔබ පින්වතුනි දවසක් ඔබේ ඇහැට ආපු ක්ලේශයක් නේද මේ ඔක්කොම ඔබට ලං කළ දුන්නේ මං කියන්නේ දැන් අදම ගිහිල්ලා ඔබේ විවාහය නතර කරගන්න කියලා නෙමෙයි මං ඔබේ ජීවිතෙන් පැහැදිලි කිරීමක් කරා මොකද්ද මේ තත්වය කියලා පින්වතුනි ඔය ඇහෙන් මං ඇස පිළිබඳ ඔබට පැහැදිලි කළේ කනත් එහෙමයි කනිනුත් අපි යම් ශබ්දයක ඇලුනම ඒ ඔස්සේ ගමන් කළා විශාල කෙලෙස් ප්‍රමාණයක් අපිට ඇති කරගන්න වෙනවා ඊළඟට ස්පර්ශයත් එහෙමයි කොහේ හරි ගිහිල්ලා හොඳ පුටුවක අපි ඉඳගත්තම අපි හිතනවා අපේ ගෙදරටත් මේ වගේ පුටුවක් ගෙනල්ලා තියාගන්නවා. පින්වතුනි ඒ ස්පර්ශේ. ඊළඟට මනසට විවිධාකාර සිතුවිලි එනවා. ඔබ තනියෙන් ඉන්නකොට, පාළුවෙන් ඉන්නකොට, කාන්සියෙන් ඉන්නකොට, ඔබේ කාමරයේ, ඔබේ නිවසේ, ඔබේ වාහනේ, ඔබේ කාර්යාලේ, ඔබ නිහඬව නිෂ්කලංකව ඉන්න වෙලාවක විවිධාකාර සිතුවිලි පින්වතුනි ඔබේ මනසට එනවා. ඒ එන සිතුවිලි සියල්ලක්ම ක්‍රියාත්මක කරන්න ගියාම පින්වතුනි අපි නැවතත් මහා කෙලෙස් ගොඩක පැටලෙනවා. ඒ නිසා බාහියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා බාහිය නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය නම් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න අවශ්‍ය නම් මේ ඝෝර සංසාරයෙන් එතර වෙන්නට අවශ්‍ය නම් දිත්තේ දිට්ට මත්තං සුතේ සුත මත්තං
මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති. දකින්න දේවල් දැක්ක සීමාවේ තියන්න, අහන දේවල් අහපු සීමාවෙන්ම තියන්න, දැනෙන හැඟෙන දේවල් ඒ සීමාවේ තියන්න, මනසට නැගෙන සිතුවිලි ඒ සීමාවේ තියන්න. එතකොට පින්වතුනි අපි හිස් වෙනවා, කෙලෙස් අඩු වෙනවා, මනස දියුණු වෙන්න පටන් ගන්නවා. අන්න පින්වතුනි අපි නිර්වාණ මාර්ගයේ ගමන් කළ, නිර්වාණය සාක්ෂාත් කරගත්ත කෙනෙක් වෙනවා. හැබැයි මේ බණ ටික අහන් ඉන්න ඔබ කල්පනා කරනවා, දැන් අපිට නිවන් දකින්න ලොකු හදිසියක් නැහැ, අපේ ජීවිතේට තමයි අපි මේ ගාථාවේ මොනව හරි ගන්න ඕන. පින්වතුනි ගිහි කෙනෙක් හැටියට යම්කිසි ප්‍රමාණයක කෙලෙස් වල ඔබට ඇලෙන්න ගැටෙන්න සිද්ධ වෙනවා, කෙලෙස් සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ ගාථාව ඔබට උපයෝගී කරගන්න පුළුවන් සාර්ථක ගිහියෙක් වෙන්න. දැන් බලන්න සමහර අය ගමේ කේලංකාරයෝ හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කාගේ හරි කවුරු හරි මොනව හරි කියනෝ ඇහුවම ඒක අහගෙන ඇවිල්ලා තවත් අයට කියනෝ බෙදා හරිනෝ. අන්න සුතේ සුතමත්තන් වුණා නම් ඒ අහපු දේ පින්වතුනි අහපු තැන මත අරින්. ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා ඇහුවට පස්සේ අහපු තැන අපි අතහැරලා දානවා. ඒක නැවත තියාගෙන තව කෙනෙකුට කියන්න, ඒ පිළිබඳ විශ්ලේෂණ කරන්න, ඒ පිළිබඳ සුඛ හෝ දුක්ඛ වශයෙන් ඇලෙන්න ගියාම අපේ ජීවිතේ ඉතාමත්ම අපහසු වෙනවා. ඒ නිසා අහපු දේ අහපු සීමාවේ තිව්වම වචනයෙන් වෙන වැරදි ගොඩක් අපිට අඩු කරගන්න පුළුවන්. ඊළඟට ස්පර්ශයත් අපේ ශරීරයට දැනෙන හැඟෙන දේවල් වල පින්වතුනි අපිට ඇලීම් වල යම් සීමාවක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි ඔබේ ගිහි ජීවිතයේදී ඔබට ස්පර්ශයන් ඇසීම් ඇලීම් දැකීම් කෙලවරක් නැතුවම සන්තෘප්තිමත් කරගන්න තෘප්තිමත් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මං කියන පුංචි කතාව. එක විවාහක මහත්තයෙක් මගෙන් දවසක් ඇහුවා, හාමුදුරුවනේ අපි ගිහියෝ හැටියට මේ දේවල් කරන්න ඕන. නමුත් දැන් මේ ගිහියෝ හැටියට අපිට යම් යම් කෙලෙස් ඉටු කරගන්න වෙනෝනේ ප්‍රායෝගිකව ගත්තට පස්සේ. නමුත් අපි කොහොමද ඊට පස්සේක අඩු කරගන්නේ? මම මේ ගාථාවෙන් එතුමට කිව්වා, දිත්තේ දිට්ටමත්තම් භවිෂ්‍යති. දැන් පින්වතුනි ඔබ ඔබේ ගෙදර ඉඳලා නගරයට යනකොට දැන් අවුරුදු ගණනාවක් ඔබ ගිහිල්ලා ඇති. හැබැයි ඔබට ඔබේ ගෙදර ඉඳලා නගරය දක්වා තියෙන ලයිට් කණු ගාන කාටවත් මතක නැහැ. කොච්චර ලයිට් කණු පහුවෙනවද? ටෙලිෆෝන් කණු කොච්චර පහුවෙනවද? ඊළඟට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දාලා තියෙන අර අංක කණු කොච්චර පහුවෙනවද? කාටවත් කියන්න පුළුවන්ද අපේ ගෙදර ඉඳලා නගරයට යනකොට ලයිට් කණු මෙච්චරක් තියෙනවා, මෙතන මේ වගේ කණුවක් තියෙනවා, මෙතන මේ වගේ කණුවක් තියෙනවා කියලා නැහැ. හැබැයි හැමදාම ඔබ කාර්යාලයට යන කෙනෙක් නම් බස් හෝල්ට් එකට එන මිනිස්සු අතරින් ඔබට බොහෝ දිනක් තාම මතකයි. කාර්යාලයට යන අතරතුර හැමදාම මේ වෙලාවට පාර යන බොහෝ දිනක් ඔබට මතකයි. අන්න පින්වතුනි නිදසුන, ඔබ ලයිට් කණුවක ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මමයේ මාගේ වටේ වශයෙන් අල්ලගත්තේ නැහැ, සුඛ හෝ දුක් වශයෙන් ගැටුනේ නැහැ. දිත්තේ දිට්ටමත්තම් භවිෂ්‍යති. ඒක දැක්ක ලයිට් කණුවක් බව ඔබට හැඟුණා, ඒ සීමාවෙන් ඒක අතහැරලා දැම්ම. හැබැයි කවුරු හරි පාරේ යන වෙන කෙනෙක් දැක්කොත් අපිට ඒ සීමාවේ අතහැරගන්න බෑ. හැබැයි ඔබ විවාහකෙක් නම් ඔබට දැන් බිරිඳක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඔබේ බිරිඳ හැර දකින්න ඕනම කෙනෙක් අපි අර ලයිට් කණුවක් දැක්කහා සමානව හිතලා කල්පනා කරලා වැඩ කරා. එතකොට පින්වතුනි ඇලීම සහ ගැටීම අපි ඇති කරගෙන අපේ ජීවිත අසාර්ථකත්වයට පත් කරගන්නේ. ඒ නිසා සාර්ථක බිරිඳක් වෙන්න, සාර්ථක ස්වාමි පුරුෂයෙක් වෙන්න, හොඳ තාත්තා කෙනෙක් වෙන්න, හොඳ අම්මා කෙනෙක් වෙන්න, මේ සියලුම ආකාරයෙන් අපේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා පින්වතුනි මේ ගාථාව අපට උපයෝගී කරගන්න, උපනිශ්‍රය කරගන්න හැකියාව, ශක්තිය, වාසනාව තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ පින්වතුන් කල්පනා කරන්නට ඕන, ගිහි ජීවිත ගත කරද්දී අපිට යම් සම්පත් ප්‍රමාණයක් ඕන. ඔබට බිරිඳක් ඕන, හැබැයි ඔබට ගොඩක් බිරිඳෑවරු අවශ්‍ය නැහැ. ඔබට සැමියෙක් ඕන, හැබැයි ඔබට බොහෝ සැමියෝ අවශ්‍ය නැත. ඔබට පෙම්වතෙක් ඕන, හැබැයි ඔබට බොහෝ පෙම්වතියන් අවශ්‍ය නැත. ඔබට පෙම්වතියක් ඕන, හැබැයි ඔබට බොහෝ පෙම්වතියන් අවශ්‍ය නැහැ. ජීවිතේ ගිහි අය හැටියට යම් යම් දේවල් අපිට එකතු කරන්න වෙනවා. අවශ්‍ය දේ අවශ්‍ය සීමාවේ විතරක් එකතු කරගෙන අනවශ්‍ය සියල්ල බැහැර කරගලා මේ ගාථාවට අනුව හැම වෙලේම උත්සාහ කරන්න, දකින, ඇහෙන, දැනෙන, හැඟෙන දේවල්
සියල්ලක්ම සන්තක කර ගැනීමේ කවදාවත් ඉටු නොවන බලාපොරොත්තුවක් පසුපස මිරිංගුවක් පසුපස හඹා නොගොස් අපිට අවශ්‍ය දේ පමණක් එකතු කරගෙන අනවශ්‍ය දේ බැහැර කරාම අපිට පින්වතුනි අපේ ජීවිත හැම පැත්තකින්ම සාර්ථක කරගන්න පුළුවන්. ඔබට හොඳ බිරිඳක් වෙන්න, ඔබට හොඳ සැමියෙක් වෙන්න, ඔබට හොඳ වෘත්තිකයෙක් වෙන්න, ඔබට හොඳ බෞද්ධයෙක් වෙන්න මේ සියලුම ආකාරයෙන් ඔබේ ජීවිතය ඉතාම හොඳින් සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව වාසනාව තියෙනවා. අර බාහිය මේ බණ ටික අහලා භාවනා කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හැබැයි ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබන්න සසර සිවුරු පූජා කරලා නොතිබුණු බවයි බණ පොතේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට වැඳලා අවසර අරගෙන ගමන් කරනකොට එළ දෙනක්ගේ ප්‍රහාරයට ලක් වෙලා පිරිනිවන් පෑව අපේ ගිහි මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ බණ ටික අවබෝධ කරගත්තේ මහපාරේ. ඒ නිසා 80 මහා ශ්‍රාවකයන් අතර කිප්පා බිඤ්ඤා වහා ධර්මය අවබෝධ කරන්නන් අතර අග්‍රස්ථානයට පත් කළා. ඒතදක් ගම්මම ශ්‍රාවකානං කිප්පා විඤ්ඤාන. මගේ ශ්‍රාවකයන් අතරින් වහා ධර්මය අවබෝධ කරන්නන් අතර බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ අග්‍රස්ථානයට පත්වන්නේ කියලා මතක් කළා. මේ ධර්ම දේශනාවෙන් අපිට මතක් කරගන්න ස්මරණය කරන්න කාරණා කීපයක් තියෙනවා. එක තමයි කිප්පා විඤ්ඤා මහරහතන් වහන්සේලාත් අග්‍රස්ථානයේ. ගිහියෙකු හැටියට අපිට යම් යම් කෙලෙස් අපේ ජීවිතයට ගන්න වෙනවා. හැබැයි ඒ කෙලෙස් වලදී අනවශ්‍ය බොහෝ දෑ එකතු ඉවත්කොට හැම වෙලේම උත්සාහ කරන්න අද උදෑසන ඉඳලා ඔබට දකින බොහෝ අනවශ්‍ය දෑ ලයිට් කණුවක් කියලම හිතන්න. අනවශ්‍ය දෙයක් කියලම හිතන්න. එහෙම හිතලා දැක්ක දේ දැක්ක තැනත්, අහපු දේ අහපු තැනත්, හැඟුණු දැනුණු දේ ඒ සීමාවෙත් තියලා සාර්ථක ජීවිතයක් ගත කර ගැනීමට අවශ්‍ය ධර්මානුකූල මඟ පෙන්වීම මේ අනුශාසනාවෙන් සිද්ධ කරගන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ඔබ සැමට තෙරුවන් සරණයි.